අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වතුනි මේ පින්වතුන් මේ වෙලාවේ සූදානම් වී සිටින්නේ ලෞතර අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ තවත් ඒ උතුම් දහම් කොටාසයක් සඳහා තමන්ගේ සවන් යොමු කරන්නටයි. පින්වතුනි අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා මම තෝරගන්ට යෙදුණි මජ්ක්‍ධිම නිකායේ අන්තර්ගත වෙන තවත් බොහොම වටිනා සූත්‍ර දේශනාවක්, ඒ වගේම බොහොම ප්‍රසිද්ධ කතා බහ කරන සාකච්ඡාවන්ට නිතරම යොදා ගන්න සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි අග්ගි වච්චගොත්ත සූත්‍රය. අග්ගි වච්චගොත්ත සූත්‍රයේ සඳහන් වෙන්නේ, අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවැනි පොත් වහන්සේගේ පරිබ්‍රාජක වර්ගයට. පරිබ්‍රාජක වර්ගයේ දෙවැනි සූත්‍රය තමයි අග්ගි වච්චගොත්ත සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍ර දේශනාව අග්ගි වච්චගොත්ත සූත්‍රය කියලා හඳුන්වන්නට හේතුව තමයි, දැන් වච්චගොත්ත සූත්‍ර තවත් තියෙනවා, තේවිජ්ජ වච්චගොත්ත සූත්‍රය, ඒ වගේම අග්ගි වච්චගොත්ත සූත්‍රය ආදී ඒ ත්‍රිවිද්‍යාව පිළිබඳව විස්තර කරන කතා බහ කරන සූත්‍රයක් තියෙනවා. ඒකට කියනවා තේවිජ්ජ වච්චගොත්ත සූත්‍රය කියලා. ඒ වගේම මෙම සූත්‍ර දේශනාවේදී විශේෂයෙන්ම වැදගත් උපමාවක් තියෙනවා, ගින්න මුල් කරගත් උපමාවක්. ඉතින් ඒ හේතු කොටගෙන මෙම සූත්‍ර දේශනාව අග්ගි වච්චගොත්ත සූත්‍රය කියලා සඳහන් වෙනවා. සූත්‍රය ආරම්භ කරන්නේ මෙහෙමයි. ඒවං මේසුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස් ආරාමේ. බුදුරජාණන් වහන්සේ අනේපිඩු සිටුතුමාගේ ආරාමේ වැඩ ඉන්න කාලේ තේනකෝපන සමේන වච්චගොත්තෝ පරිබ්‍රාජකෝ ඒන භගවා තේනක සංකම්. ඒ කාලේ වච්චගොත්ත කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට පැමිණිලා බුදුරජාණන් වහන්සේ සමග සම්මෝදි සතුටු සාමීචි කතාව සිද්ධ කළා. ඊට පස්සේ අතකෝ වච්චගොත්තෝ පරිබ්‍රාජකෝ භගවන්තං ඒතද වෝච. ඊට පස්සේ වච්චගොත්ත පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම සඳහන් කරනවා, ප්‍රශ්න ටිකක් අහනවා. එතකොට මෙයා මේ ප්‍රශ්න 10ක් අහනවා. මේ ප්‍රශ්න 10 මෙයාට මේ වච්චගොත්ත පරිබ්‍රාජකයාට නිතරම ඇති වෙන ප්‍රශ්න. මෙයා මේ නිතර ඇතැම් ශාස්ත්‍රවරුන් ගාවට යනවා. ඒ කාලේ හිටියා ෂට් ශාස්ත්‍රවරු, පූර්ණ කස්සප, මක්කලී ගෝසාල, ඒ වගේම සංජීව පෙල්ලට්ටිපුත්ත, පකුද කච්චායන, ඒ වගේම නිගණ්ඨනාත පුත්ත, අජිත කේසකම්බල, මේ වගේ 7 දෙනෙක් හිටියා, මේ 6 දෙනෙක් හිටියා ශාස්ත්‍රවරු. මේ අය මේ බොහොම ප්‍රසිද්ධ අය, බොහෝ පිරිස් ඉඳපු අය. එතකොට මේගොල්ලෝ ගාවට යනවා. මේගොල්ලෝ ගාවට ගිහිල්ලා ධර්මයේ කතා කරනවා. ප්‍රසිද්ධ පිරිස් හිටියා, බොහොම පිරිස් හිටියා, බොහොම පිරිස් පිරිවරාගෙන හිටපු අය මේ ශාස්ත්‍රවරු කියලා කියන්නේ. මේ අය ගාවට මේ වච්චගොත්ත පරිබ්‍රාජකයා ගිහිල්ලා කතා කරනවා. කතා කරාම මේගොල්ලන්ගේ අදහස්, ඒගොල්ලෝ ලෝකයේ පිළිබඳව, සත්වයා පිළිබඳව තමන් දරන අදහස් ආකල්ප කතා කරනවා. ඒ අය සමාදම් කරවනවා තමන් ළඟට එන පිරිස් ඒ දෘෂ්ටිවල, ඒ අදහස්වල. ඉතින් මෙහෙම වාසය කරනකොට මේ වච්චගොත්ත පරිබ්‍රාජකයත් ඒ තැන්වලට ගියා. එයාටත් අහන්න ලැබුණ නොයෙක් කතා ප්‍රවෘත්ති, නොයෙක් අදහස්, නොයෙක් දෘෂ්ටි. ඉතින් මෙයාත් සමහර දේවල් පිළිගත්ත, සමහර දේවල් පිළිබඳව මෙයාට සැක ප්‍රශ්න තියෙනවා. ඉතින් අන්න ඒක නිසා මෙයාත් බුදුරජාණන් වහන්සේ ගාවටත් ආවා. ඇවිල්ලා ඉවර වෙලා මේ ප්‍රශ්න ටික අහනවා. කින්නුකෝ බෝ ගෝතම සස්සතෝ ලෝකෝ ඉදමේව සච්චං මෝග මඤ්ඤන්ති ඒවං දිත්ති භවං ගෝතමෝති. කිමෙක්ද භවත් ගෞතමේනි
ලෝකයේ සාස්වතයි. මෙයමයි සත්‍ය අන්සිියල්ල බොරු, මෙමයි සත්‍ය අන්සිියල් බොරු. ඒවන් දිට්ටි බවන් ගෝතමෝති. බවත් ගෞතමයන් වහන්ස මෙ බඳු දෘෂ්ටි ඇත්තෙක්ද. බවත් ගෞතමයන් මෙ බඳු දෘෂ්ටි ඇත්තෙක්ද කියලා විමසා සිටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නකෝ අහං වච්ච ඒවං දිට්ටි සස්සතෝ ලෝකෝ ඉදමේව සච්චං මෝග මඤ්ඤන්ති. ලෝකයේ සාස්වතයි, මේක තමයි සත්‍ය, අනිත්‍යල්ල බොරුයි කියන දෘෂ්ටිය මම දරන්නේ නැහැ. මං ඒ දෘෂ්ටියේ නෙවෙයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා, සඳහන් කරනවා. මම පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලබලා දුන්නා, මේ දෘෂ්ටියේ මම නැහැ කියලා. දෙවැනි ප්‍රශ්නේ අහනවා, කිම් පනවෝ ගෝතම අසස්සතෝ ලෝකෝ ඉදමේව සච්ඡං මෝග මඤ්ඤන්ති ඒවං දිට්ටි බවං ගෝතමෝති. කිමෙක්ද බවත් ගෞතමයන් වහන්ස ලෝකයේ අසස්වතයි, ලෝකයේ අසස්වතයි, සිඳිලා යනවා, ස්ථිරව පවතින ලෝකයේ සිඳිලා යනවාද කියලා මෙන්න මෙහෙම දෘෂ්ටියක් දරන අය ඉන්නවා. සත්වයා නැත්තම් ලෝකය සිඳිලා යනවා, විනාශයට පත් වෙනවා, මෙහෙම තත්ත්වයකට ලෝකේ පත් වෙනවා, අසස්වතයි කියලා කියනවා. එහෙම දෘෂ්ටි දරන අය හිටියා. ඉතින් ශ්‍රමණ බවත් ජෞතමයෝ ඒ දෘෂ්ටියද ඉන්නේ. ශ්‍රමණ බවත් ජෞතමයෝ ඒ දෘෂ්ටියද දරන්නේ. නකෝ අහං වච්ච ඒවං දිට්ටි අසස්වතෝ ලෝකෝ ඉදමේව සච්ඡං මෝග මඤ්ඤං. වච්ච මම ඒ දෘෂ්ටිය දරන්නේ නැහැ. ඒ දෘෂ්ටිය මම දරන්නේ නැහැ, ඒක මම බැහැර කරනවා. තුන්වෙනියට අහනවා, අන්තවා ලෝකෝ කින්නකෝ බෝගෝතම අන්තවා ලෝකෝ ඉදමේව සච්ඡං මෝග මඤ්ඤන්ති ඒවං දිට්ටි බවං ගෝතමෝති. බවත් ගෞතමයන් වහන්ස ඔබ වහන්සේ ලෝකයේ අන්තවත්ද කියන දෘෂ්ටිය දරනවද? ලෝකය අන්තවත්ය කියන දෘෂ්ටිය දරනවාද කියලා. නකෝ අහං වච්ච ඒවං දිට්ටි. එකටත් කියනවා වච්ච මම එබඳු දෘෂ්ටියක් දරන්නෙත් නෑ කියලා දේශනා කරනවා. අනන්තවා ලෝකෝ ඉදමේව සච්ඡං මෝග මඤ්ඤන්ති ඒවං දිට්ටි බවං ගෝතමෝ. එහෙනම් ලෝකයේ අනන්තවත්ය කෙලවරක් නෑ. දැන් ඒ කාලේ ලෝකයේ කෙලවරක් තියෙනවා කියලා කතා කරපු ශාස්ත්‍රවරු හිටියා. එක ශාස්ත්‍රවරයෙක් හිටියා, එයා කියනවා මේ ලෝකයේ අන්තයක් තියෙනවා, කෙලවරක් තියෙනවා. අපි පින් කළත් පව් කළත් ආත්ම වාර කල්ප 84,000ක් මේ සසර සැරිසරන ඊට පස්සේ ඉවරයි. නිසා පින් කරනවා පව් කරනවා කියලා එකක් නැහැ. පව් කරත් පින් කරත් කල්ප 84,000කින් මේ පැවැත්ම ඉවර වෙනවා. ඒක නිසා මේ එහෙම විශේෂයෙන් පින් පව් කරන්න ඕනේ කියලා එකක් නැහැ කියලා කතා කරනවා. ඒ වගේ කතා කරපු ශාස්ත්‍රවරු හිටියා. තව අය හිටියා අනන්තවා ලෝකෝ, ලෝකේ අනන්තවත්ය, ඉදමේව සච්ඡං මෝග මඤ්ඤං. මේ ලෝකයේ කෙලවරක් මෙහෙම ඉවරයක් නැහැ, සසර ආත්ම ඉවරයක් නැහැ. දැන් මේ වච්චගොත්ත බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ බවත් ගෞතමයන් වහන්ස, එහෙනම් ඔබ වහන්සේ ලෝකේ අනන්තවත්ය කියන දෘෂ්ටියේ ඉන්නවද, දරනවද? නකෝ අහං වච්ච ඒවං දිට්ටි. වච්ච මම ඒ දෘෂ්ටිය දරන්නේ නැහැ. දැන් මේ දෘෂ්ටි හයම බැහැර කළා. දෘෂ්ටි හයම බැහැර කළා. ඊට පස්සේ තං ජීවං කිම්පන බෝ ගෝතම තං ජීවං තං ශරීරං ඉදමේව සච්ඡං මෝග මඤ්ඤන්ති එවං දිට්ටි බවං ගෝතමෝති. කිමෙක්ද බවත් ජෞතමයන් වහන්ස ජීවයත් ඒමයි ශරීරයත් ඒමයි කියන දෘෂ්ටියද දරන්නේ? එක විදිය අදහස් සමහර වෙලාවකට. හැබැයි වෙන වෙන වචන වලින් එයයි දරන් ඉන්නවා. ජීවයත් ඒමයි ශරීරයත් ඒමයි එකම දෘෂ්ටියක්. එතකොට ඒ කියන්නේ
යම්තාක් ශරීරයේ තියෙනවනම් ඒ තාක් ආත්ම භාවයේ තියෙනවා. යම් දවසක ආත්ම ශරීරයේ සිඳිලා යනවද එදාට ආත්ම භාවයක් සසර පැවැත්මක් නැහැ. මෙහෙමනේ කතා කරන්නේ. එහෙම දෘෂ්ටි දරපු අය හිටියා. තං ජීවං තං සරිරං. නකෝ අහං වච්ච ඒවං දිට්ටි වත්ත වච්ච වච්චගුත්ත මම ඒ වගේ දෘෂ්ටියක් දරන්නේ නැහැ කියලා දේශනා කරනවා. නැවත අහනවා කින්නකෝ භෝගවතම අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කිමෙක්ද බවත් ජෞතමින් ඔබ එහෙම දරන්නේ නැත්නම් අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං එවං දිට්ටි බවං ගෝතමෝති ශරීරේ අනික ජීවේ අනික එනිසා දැන් කය මරණයට පත් වෙනවා ජීවේ තවත් තැනකට ගමන් කරනවා එහෙම දෘෂ්ටියක්ද ඔබව දරන්නේ කියලා දැන් මේ වච්චගොත්ත කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. නකෝහං වච්චේවං දිට්ටි. වච්ච මම එහෙම දෘෂ්ටියක් දරන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඊට පස්සේ අහනවා කිම්පන භෝගෝතම හෝති තථාගතෝ පරම් මරණ. සත්‍යයා මරණින් මත්තේ ඉන්නවාද කියලා. දැන් මේ තථාගත කියන වචනේ මෙතන සඳහන් වෙන්නේ සත්‍යයා කියන අදහස අහන්න. ඒකයි. එතකොට මේ අර්ථකථන වලට අනුව සත්‍යයා කියන වචනේත් මෙතනින් හඳුන්වන අපි දන්නේ තථාගත කියනකොට බුදුරජාණන් වහන්සේ ගැන නමුත් මේ පරිවර්තන වල සඳහන් වෙන්නේ එහෙමයි. එතකොට ඒකෙන් අපිට පේනවා මේ තථාගත කියන වචනේ සත්‍යයා කියන අදහසක් දීලා තියෙනවා කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ හැමතැනකදීම මේ තථාගත කියන වචනේ භාවිත කරන්නේ තථාගතයන් වහන්සේව හඳුන්වන්නට. කොහොමරි මේ අර්ථය සඳහන් වෙන්නේ එහෙමයි. අත්ති තථාගතෝ පරම් මරණ. එතකොට මෙතන මේ කියන කාරණාවට අනුව සඳහන් වෙනවා තථාගතයා මේ සත්වයා මරණින් මත්තේ ඉන්නවද කියලායි මේ අහන්නේ. එහෙම දෘෂ්ටියක් තිබුණා. සත්වයා මරණින් මත්තේ ඉන්නවා කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන නොකෝ අහං වච්ච එවන් දිටි. දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට මෙතන ඇහුවොත් එහෙම සත්වයා මරණින් මත්තේ ඉන්නවද කියලා. මොකද්ද දෙන උත්තරේ? ඔව් සත්වයා මරණින් මත්තේ ඉන්නවා කියන අදහස බොහෝ දෙනෙක් කතා කරනවා. ඇයි? මේ සම්මා දිට්ඨිය කියන එක පින්වතුනි ලෞකික ලෝකෝත්තර කියලා දෙකකට බෙදෙනවා. එතකොට මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරනකොට එතනදී මේ විදිහේ පැවැත්මක් ගැන නෙවෙයි කතා කරන්නේ. සාමාන්‍ය පැවැත්මක් ගැන නෙවෙයි කතා කරන්නේ. සාමාන්‍ය පැවැත්ම ඉක්මවා ගිය නුවණින් දත යුතු දහමක්. ලෞකික සම්මාදිට්ඨිය ගැන කතා කරනකොට එතන සඳහන් කරනවා අත්ති මාතා අත්ති පිතා. අත්ති සත්තා උපපාතිකා අත්ති ලෝකේ ශ්‍රමණක් බ්‍රාහ්මණ. සම්මාගතා සම්මා පටිපන්නා. මෙන්න මේ වගේ කාරණාවන් තියෙනවා. එතකොට මේ කතා කරන ලෝකෝත්තර සම්මාදිට්ඨියයි ලෞකික සම්මාදිට්ඨියයි කියන මේ කාරණාවන් හරියටම තේරුම් ගත්තේ නැත්නම් මේ දෙකේ වෙනස හඳුනාගත්තේ නැත්නම් මේ වාගේ තියෙන කෙනෙක් හිතනවා මේ බුදුදහමේ සත්‍යයක් ඉන්නවා කියලා උගන්වනවා කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ ආත්මයක් තියෙනවා සත්‍යයක් ඉන්නවා කියන තැනකින්. ඊළඟට අර අර්ථය හරියට තේරුම් ගන්න නැතුව තව කෙනෙක් කතා කරනවා සත්‍යයක් නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම කතා කරන පිරිස් අතීතෙත් හිටියා වර්තමානෙත් ඉන්නවා. අතීතෙත් ඇතැම් අය හිටියා කුසල අකුසල කර්ම කරනවා. ඒ කුසල අකුසල කර්ම භවයෙන් භවයට ගමන් කරමින් කෙනෙක් අත්විඳිනවා. කරන අකුසල්වල කුසල්වල විපාක අත්විඳින පුජ්‍යලයක් ඉන්නවා කියලා අන්න එබඳු ඉගැන්වීමක් මේ දහමේ තියෙනවා. පුජ්‍යලයක් ඉන්නවා, ආත්ම භාවය පවතිනවා. හැබැයි ඒක කතා කරන්නේයි අර සම්මාදිට්ඨිය උගන්නන තැන, ලෞකික සම්මාදිට්ඨිය උගන්නන තැන ඒ කියන අත්ති සත්තා උපපාතිකා කියනකොට.
එතකොට ඒක වෙනමම සන්දර්භයක් තුළ තමයි ඒ කාරණාව පැහැදිලි කරන්නේ. ඒක වෙනමම ක්‍රමවේදයකට තමයි ඒක පැහැදිලි කරන්නේ. ඒ වගේම මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ කාරණාවල් බැහැර කරන්න වෙනම හේතුවක් නිසා. ඒක නිසා මේ දෙක බොහොම පරිස්සමට තේරුම් ගන්න ඕන. ඔබ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් ඒ වගේම නුවණින් සලකා බැලීමත් නිසා ඔබට පුළුවන්කම තියෙනවා මේ ධර්මයේ නිවැරදි අර්ථය මතු කරගන්න. විශේෂයෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය ඔබට උපකාරයක් වෙනවා මේවා පටලවා ගන්නේ නැතුව තේරුම් ගන්නට. ඒතර මෙතන අහනවා හෝති තථාගතා තථාගතෝ පරම්මරණා සත්‍යය මරණින් මත්තේ ඉන්නවාද කියලා අහනවා. ඉන්නවා කියන දෘෂ්ටිය ඔබ දරනවාද? එතකොට එහෙම අදහස් දරපු අය හිටියා. නකෝ වහං වච්ච එවන් දිට්ටි. මම වච්ච එහෙම දෘෂ්ටියක් දරන්නේ. එහෙම දෘෂ්ටියක් දරපු අය හිටියා විතරක් නෙවෙයි, ඒගොල්ලෝ කතා කරා ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤ. මේක සත්‍ය කවුරු හරි තව ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි එහෙම නැත්තම් තව පඬිවරයෙක් හරි කියනවා නම් මොනවා හරි කතාවක්, ඒක බොරු. මෝගමඤ්ඤං අනිත් ඒවා හිස් කතා, බොරු කතා, බොරු ප්‍රලාප කියලා තමයි ඒගොල්ලෝ දේශනා කළේ. ඒගොල්ලෝ දැරුවේ. ඊළඟට තවත් පෙන්වා දීවා අහනවා. එහෙම නැත්තම් සත්‍යය මරණින් මත්තේ ඉන්නවත් වෙනවා. සත්‍යය මරණින් මත්තේ ඉන්නවත් වෙනවා, නැහැත් වෙනවා නේද කියලා අහනවා. ඉන්නවත් වෙනව නැහැත් වෙනව ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං ඒවං දිට්ටි බවං ගෝතමෝති. ඔන්න තව පිරිසක් දරපු දෘෂ්ටියක් තිබුණා සත්‍යය මරණින් මත්තේ උපදින්නත් පුළුවන්, ඉන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන් කියලා. එහෙම දෘෂ්ටියක් දරුවා. එතකොට එහෙ දෘෂ්ටිය දරාගෙන ඉඳපු අය හිටියා. අහනවා දැන් ශ්‍රමණ බවත් ජෞතමයන් එබඳු දෘෂ්ටි තියෙන කෙනෙක් නේද කියලා. නකෝ වහං වච්ච ඒවන් දිට්ටි. වච්චය මම එබඳු දෘෂ්ටියක් දරන්නෙත් නැහැ කියලා දේශනා කරනවා. වච්චය මම එබඳු දෘෂ්ටියක් දරන්නෙත් නැහැ කියලා දේශනා කරනවා. ඊට පස්සේ අහනවා තව දෘෂ්ටියක් තියෙනවා සත්වයා මරණින් මත්තේ උපදිනවද නැත්නම් ඒක මෙහෙමයි සඳහන් වෙන්නේ පාලියේ නේව උප්පජ්ජති න නූප්පජ්ජති ඉදමේව සච්ඡං මෝගමඤ්ඤං තථාගතෝ පරම්මරණ නේව උප්පජ්ජති න නූප්පජ්ජති එවං ඉදමේව සච්ඡං මෝගමඤ්ඤං එවං දිට්ඨි බවං ගෝතමෝති. කලින් දෘෂ්ටිය ගැන සඳහන් වෙන්නේ උපදිනවත් වෙනවා නැහැත් වෙනවා කියලානේ. දැන් මේකේදී උපදිනවත් වෙන්නේ නැහැ, උපදින්නේ නැහැ වෙන්නේත් නැහැ කියලා එහෙම දෘෂ්ටියකුත් තිබුණා. එතකොට මේ හැම දෘෂ්ටියක්ම නිකාම්ම හැදිලා නෙවෙයි. නිකාම්ම කටටාවට කෙනෙක් ඒක අහගත්තා නෙවෙයි. එක ක්‍රමයකට ඇතිවෙච්ච දෘෂ්ටි අදහස් තමයි මේවා. දැන් අද තියෙන දෘෂ්ටි මිනිසුන්ගේ ඔළුවලට ඇවිල්ලා තියෙන්නේ. අද කාලේ නොයේක් දෘෂ්ටි තියෙනවානේ. ධර්මයේ පිළිබඳව, ඒ වගේම විනය පිළිබඳව, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඒ මේ උපත පිළිබඳව, බුදුරජාණන් වහන්සේගේ වාසය පිළිබඳව, ඒ සංස්කෘතික කාරණාවන් පිළිබඳව, ධර්මයේ අභිධර්මයේ සූත්‍ර විනය ආදී මේවා පිළිබඳව නොයේක ආකාරයේ දෘෂ්ටි තියෙනවා. වැරදි මතවාද සමාජය තුළ තියෙනවා. මේ එකක්වත් නිකම්ම ඇවිල්ලා නැහැ. මේවා පරතෝ ගෝසයත් අයෝනිසෝ මානසිකාරයත් නිසා තමයි මේ දෘෂ්ටි හැදිලා තියෙන්නේ. දෘෂ්ටියක් හැදෙන්නේ ඒ වගේ ප්‍රධාන ඒ කාරණාව නිසා. සමහර වෙලාවට දැන් කෙනෙක් කියනවා තථාගතෝ පරම්මරණෝ නේව උප්පජ්ජති නනූප්පජ්ජති සත්‍යය මරණින් මත්තේ උපදින්නේ නැහැත් නෙවෙයි උපදිනවා වෙන්නේත් නැහැ කියලා මේ විදිහ එකක් කියනවා. දැන් මේක නිකම වචනයක් විතරයි වගේ තමයි පේන්නේ. හැබැයි මේක යම්කිසි අය නිවැරදිව භාවනාවන් සිද්ධ කරලා ධ්‍යාන ආදී උපදවගෙන පෙරවිසූ කඳපිලිවෙල ආදී බලන්න පුළුවන් ඥානයක් උපදවගෙන
අන්න එබඳු ඥානයකින් දැකපු තමන්ගේ ජීවිත සසර පිළිබඳව දැකපු ඒ ආත්මයන් ගෙනත්තං ඒ භවයෙන් බවට පැවැත්වෙච්ච ඒ සත්වයාගේ යම්කිසි ඒ පැවැත්ම පිළිබඳව දැකපු ආකාරය නිවැරදි විනිශ්චයකට එන්න බැරි වෙලා ගත්ත තීරණයක් තමයි මේ වගේ දෘෂ්ටියක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් අබුද්ධෝත්පාද කාලයක නැත්තම් බුදුරජාණන් වහන්සේ නැති කාලයක පෙරවිසු කඳපිළිවෙල බලන්න පුළුවන් නුවණක් උපදවා ගත්තා. අන්න ඒ නුවණින් එයාගේ ජීවිතේ හෝ අතීත ජීවිත බැලුවා. අතීත ජීවිත බලනකොට එයා දැක්කා මෙබඳු වූ ආත්ම භාව ප්‍රතිලාභයන් ලබන තිබුණා. එතකොට ඒ වගේ මෙබඳු ධ්‍යාන සමාපත්තිය වලට පත් නැහැ. එයා ඒවා දන්නේ නැහැ. එයා එහෙම බැලුවා බලලා හරි ආත්මය ආරම්භුනේ මෙතනින්. ආත්මය ඉවර වෙන්නේ මෙතනින් කියලා තීරණයකට ආවා. සමහර ලාවට නේව සංඥා නා සංඥායතන වගේ බඹතලයන් පිළිබඳව මේ ප්‍රතිසන්දිය ගත්තාම ඒවා නුවණින් බලනකොට ඒවා පිළිබඳ විනිශ්චයකට එන්න විදිහක් නැහැ. අනේ විනිශ්චයකට එන්න විදිහක් නැති හින්දා මෙන්න මේ වගේ දෘෂ්ටියකට පත් වුණා. එතකොට ඒ බලපු කෙනාත් ඒ දෘෂ්ටිය දරුවා. එයා දේශනාවක් විදිහට දෘෂ්ටියක් විදිහට එයා ලෝකයේ පිළිබඳව ඇත්ත විදිහට මෙන්න මේ කාරණාව දේශනා කරන්න පටන් ගත්තා. ඒක දරපු පිරිස් ඒක ඒ විදිහටම දරාගත්තා. ඒ විදිහේ දෘෂ්ටි හැදුනා. හැම දෘෂ්ටියක්ම හැදුනේ ඒ විදිහට යම් හේතුවක් නිසා. කොහොම හරි බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි 10ම පැහැදිලි කරනවා. නකෝ වහං වච්ච ඒවං දිට්ටි. වච්ච මම එහෙම දෘෂ්ටියක් දරන්නේ නැහැ කියලා. දැන් මේ දෘෂ්ටි 10ම බැහැර කළාට පස්සේ මෙයා අහනවා කිම්පන භෝගෝතම සස්සතෝ ලෝකෝ ඉදමේව සච්චං මෝගමඤ්ඤන්ති පුට්ටෝ සමානෝ මෝගමඤ්ඤන්ති ඒවං දිට්ටි බවං ගෝතමෝති පුට්ටෝ සමානෝ නකෝහං වච්ච ඒවං දිට්ටි සස්සතෝ ලෝකෝ ඉදමේව සච්චං මෝගමඤ්ඤන්ති වදේසි. කිමෙක්ද බවත් ගෞතමයන් වහන්ස මං දැන් අහනකොට මේ ලෝකයේ සාස්වතයි මේකම සත්‍ය අනිත් ඒවා බොරු මෙන්න මෙබඳු දෘෂ්ටියකද ඔබ ඉන්නේ කියලා අහනකොට නෑ වච්ච මම එහෙම දෘෂ්ටියක නෙවෙයි ඉන්නේ කියලා කියනවා. ඒ වගේම ලෝකය අසාස්වතයි කියන දෘෂ්ටියද ඉන්නේ කියලා අහනකොට නෑ ඒ දෘෂ්ටිය නෙවෙයි ඉන්නේ කියලා කියනවා. ඒ වගේම ලෝකය අන්තවත්ය කියන දෘෂ්ටියද ඔබ ඉන්නේ කියලා අහනකොට නෑ ඒ දෘෂ්ටිය නෙවෙයි මම ඉන්නේ කියලා කියනවා. ඒ වගේම ලෝකේ අනන්තවත්ය කියන දෘෂ්ටියද ඔබ ඉන්නේ කියලා අහනකොට නෑ වච්ච මම ඒ දෘෂ්ටිය නෙවෙයි ඉන්නේ කියලා කියනවා. ඒ වගේම ශරීරයත් එහෙමයි මේ ආත්මයක් එහෙමයි කියන දෘෂ්ටියද ඔබ ඉන්නේ කියලා අහනකොට ඔබ ශ්‍රමණ බවත් ජෞතමයන් කියනවා නෑ ඒ දෘෂ්ටිය නෙවෙයි මම ඉන්නේ කියලා. ඒ වගේම ශරීරය අනිකක් ආත්මය අනිකක් කියන දෘෂ්ටියද ඔබ ඉන්නේ කියලා අහනකොට නෑ ඒ දෘෂ්ටිය නෙවෙයි මම ඉන්නේ කියනවා. ඒ වගේම සත්වයා මරණින් මත්තේ ඉන්නවා කියන දෘෂ්ටියද ඉන්නේ කියලා අහනකොට නෑ ඒ දෘෂ්ටිය නෙවෙයි මම ඉන්නේ කියනවා. ඒ වගේම සත්වයා මරණින් මත්තේ නැහැ කියලා එහෙම දෘෂ්ටියද ඔබ ඉන්නේ කියලා අහනකොට කියනවා නැහැ මම ඒ දෘෂ්ටියෙත් නෙවෙයි ඉන්නේ කියලා. ඒ වගේම සත්වයා මරණින් මත්තේ ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කියන ඉන්නවත් වෙනවා නැති වෙනවත් වෙනවා කියන දෘෂ්ටියද ඉන්නේ කියලා අහනකොට නෑ මම ඒ දෘෂ්ටිය නෙවෙයි ඉන්නේ කියනවා. ඒ වගේම සත්වයා මරණින් මත්තේ නැත් නෙවෙයි ඉන්නවත් නෙවෙයි කියන දෘෂ්ටියද ඔබ ඉන්නේ කියලා අහනකොට නෑ ඒ දෘෂ්ටිය නෙවෙයි මම ඉන්නේ කියලා අහනවා කියනවා. ඉතින් කිමෙක්ද බෞද්ධ ශ්‍රමණ බවත් ජෞතමේනි මොන විදිහේ ආදීනවයක් දැකලාද කිම්පන භෝගෝතම ආදීනෝ සම්පස්සමානෝ ආදීනවන් සම්පස්සමානෝ සබ්බ මේ සියලුම මේ දෘෂ්ටි මේ කිසිම දෘෂ්ටියකට එළඹෙන්නේ නැතුව ඉන්නේ මොන ආදීනවයක් දැකලාද කියලා අහනවා. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා වච්ච සස්සතෝ ලෝකෝති මේතං දිට්ටි ගහනං. මේ සස්සතයි ලෝකේ සාසතයි කියන එක දෘෂ්ටි ගහනයක්.
දෘෂ්ටි කාන්තාරයක්, දෘෂ්ටි විසූකයක්, දෘෂ්ටි හුලක්, දෘෂ්ටි සංයෝජනයක්, මේක දෘෂ්ටි ග්‍රහණයක්. මේක මහා ප්‍රශ්න ගොඩක්, අවුලක්, අවුල් ජාලාවක් මේ සත්සතෝ ලෝකෝ කියන එක. එවගේම බඳු දෘෂ්ටියකට එන්න ඇත්තේ මේ දෘෂ්ටිය සදුක්කං ස උපායාසං ස විඝාතං ස පරිලාහං, මේක දුකක්. කෙනෙක් මේ වගේ දෘෂ්ටියකට වැටුණොත්, මේ අදහසකට වැටුණොත් ඒක දුකක්, ඒක උපායාසයක්, පීඩාවක්, වෙහෙසක්. ඒක නිසා ඒ විතරක් නෙවෙයි, න නිබ්බිදාය, න විරාගාය, න නිරෝධාය, න උපසමාය, න අභිඤ්ඤාය, න නිබ්බානාය සංවත්තති. ආන්න දෘෂ්ටියකට මේ වගේ අදහසක් දරන්න නැත්තේයි කියන කාරණාව. දැන් කෙනෙකුට මේ දැන් ඔබට වුණත් හිතෙන්න පුළුවන්, අපේ ජීවිතයේ සම්බන්ධව අපි ජීවත් වෙනකොට මේක අපිට නිවන් දැකලා මේ සසර කෙලවර කරන්න පුළුවන්. හැබැයි එහෙම වුණොත් ආරම්භ වුණේ කොහොමද? ආරම්භ වුණේ කොහොමද කියලා කල්පනා කරන්න හිතෙනවා, හොයන්න හිතෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක න නිරෝධාය, න නිබ්බිදාය, න විරාගාය, න නිරෝධාය, උපසමාය, අභිඤ්ඤාය සංවත්තති. එහෙම ඒක වැඩක් ඇති දෙයක් නෙවෙයි කියන කාරණාව පැහැදිලි කරනවා. මෙහෙම ආදීනයන් දැකලා තමයි වච්ච ඉමේකෝ ආදීනවන් සම්පස්සමානෝ, මේ ආදීනයන් දැකලා වච්ච මම මේ දෘෂ්ටි බැහැර කරනවා, මේ දෘෂ්ටින් මම බැහැර කරනවා මේ ආදීනයන් දැකලා කියන කාරණාව දේශනා කරනවා. ඊට පස්සේ ඔන වච්ච ගොත්ත පරිබ්‍රාජකයා නැවත අහනවා, අත්තිපන භෝගෝතම කිංචි දිට්ටි ගතන්ති. හරි, දැන් මේකක්වත් ගෞතමයන් වහන්සේ දරන්නේ නැහනේ. හැබැයි ගෞතමයන් වහන්සේට තියෙනවද කිසියම් දෘෂ්ටිගතයක්? ගෞතමයන් වහන්සේට කිසියම් දෘෂ්ටිගතයක් තියෙනවද? තථාගතයන් වහන්සේගෙන් තථාගතයන් වහන්සේ සියලුම දෘෂ්ටි බැහැර කරලා තියෙනවා. තථාගතයන් වහන්සේට දෘෂ්ටියක් තියෙනවා කියලා කියන්නට සුදුසු නැහැ. අපනීත මේතං වච්ච තථාගතස්ස, ඒ සියලුම දෘෂ්ටි වච්චය තථාගතයන් වහන්සේ බැහැර කරලා තියෙනවා. එතකොට ඒකෙදි පැහැදිලි කරනවා, දිට්ඨං හේතං තථාගතේන, මේ දෘෂ්ටීන් තථාගතයන් වහන්සේ සියල්ල බැහැර කරලා තියෙන්නේ මෙන්න මේ බඳු විදියට තථාගතයන් වහන්සේ දකිනවා. කොහොමද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. මෙන්න මේතෙක් දක්වා රූපය. එතකොට රූපේ ප්‍රමාණය, රූපයක් කියලා එකක් තියෙනවා නම් ලෝකේ, ඔන්න තථාගතයන් වහන්සේ මේ රූපේ සමුදේ දකිනවා. ඔන්න රූපයක් නැහැ කිව්වෙත් නැහැ, රූපයක් තියෙනවා කිව්වෙත් නැහැ, රූප සමුදේ දකිනවා. රූප සමුදේ දකිනවා. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, මේතෙක් දක්වා රූපයයි. මේතෙක් දක්වා රූපයයි. ඉති රූපස්ස සමුදයෝ, මේක තමයි රූපයේ සමුදය, හට ගැනීම. ඉති රූපස්ස අත්තගමෝ, මෙන්න රූපේ නිරෝධය, වැය. අන්න තථාගතයන් වහන්සේ දකිනවා. ඉති වේදනා, ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අත්තගමෝ, මෙන්න වේදනාව, මෙතෙක් දක්වා වේදනාව. මේක ඉතාම සියුම් කාරණාවක්. ඉති වේදනාය, ඉති වේදනා සමුදයෝ, ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අත්තගමෝ, මේතෙක් දක්වා වේදනාවේ සමුදය. එවැගේම මෙන්න වේදනාවේ අත්තංගමේ නිරෝධය. ඉති සංඥා, ඉති සංඥාය සමුදය, මේතෙක් දක්වා සංඥාව. ඉති සංඥාය අත්තගමෝ, මෙන්න සංඥාවේ නිරෝධය. ඉති සංඛාරාණං, මෙන්න සංස්කාරයෝ, මෙතෙක් දක්වා සංස්කාරයෝ, මෙන්න සංඛාරයන්ගේ හට ගැනීම. මෙහෙමයි සංස්කාරයෝ හටගන්නේ කියලා දේශනා කරනවා. ඉති සංඛාරාණං අත්තගමෝ, මෙන්න සංස්කාරයන්ගේ නිරෝධය. ඉති විඤ්ඤාණං, මෙතෙක් දක්වා විඤ්ඤාණය. ඉති විඤ්ඤාණස්ස අත්තගමෝ, මෙන්න විඤ්ඤාණේ නිරෝධය. ඉති විඤ්ඤාණ සමුදයෝ, ඉති විඤ්ඤාණස්ස අත්තගමෝ,
මෙන්න විඤ්ඤාණේ හටග මෙහෙමයි විඤ්ඤාණේ හටගන්නේ. එතකොට මේවා නැහැ කිව්වෙත් නැහැ තියෙනවා කිව්වෙත් නැහැ මෙන්න මේ විදිහට හටගන්නවා මේ ආකාරයෙන් Nirodhe වෙනවා කියලා තථාගතයන් වහන්සේගේ නුවණ පැහැදිලි කරනවා. තථාගතයන් වහන්සේගේ ඒ දකින විදිය පැහැදිලි කරනවා. දැන් මේ ටික දේශනා කළාට පස්සේ මෙහෙම කියනවා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහට තමයි තථාගතයන් වහන්සේ දකින්නේ. මෙහෙම දකින තථාගතයන් වහන්සේ කිසිම දෙයක් අහಂತಿ වා මමಂತಿ වා අහිංකාර මමින්කාර මාන අනුසය මේ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා කල්පනා කරන්නේ නැහැ කියන කාරණාව දේශනා කරනවා. ඒ වගේම දේශනා කරනවා මෙහෙම දැකලා මේ Nirodhayata පත් කරනවා. කයා යම් මේ දේවල් පටිනිස්සග්ගයට පත් කරනවා. Nirogaye Nirodhayata විරාගයට පමුණුවනවා. නිවනට පමුණුවනවා. මෙහෙම දැකලා මිදෙනවා කියලා දේශනා කරනවා තථාගතයන් වහන්සේ. මෙහෙම දැකලා තථාගතයන් වහන්සේ මිදෙනවා කියලා සඳහන් කරනවන්න තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙම දකින නිසා කිසිම දෘෂ්ටියකට පත් වෙන්නේ නැහැ. මෙහෙම දැකලා තථාගතයන් වහන්සේ මිදෙනවා කියලා දේශනා කරනවා. විමුක්තෝ තථාගතයන් වහන්සේ මේ සියල්ලෙම මිදිලා වාසය කරන්නේ. ඔන්න නැවතත් මේ වච්චගොත්ත දැන් මෙයාට තියෙන ප්‍රශ්නේ අහනවා. එහෙම මිදුන භික්ෂුව උපදිනවද? කොහෙන් උප්පජ්ජති? එහෙම මිදුන භික්ෂුව කොහෙද උපදින්නේ කියලා. ඔන්න දැන් මේ දැන් මේ වගේ දෘෂ්ටියකට පත් වුණාම කෙනෙක්ගේ මනස එහෙමයි. ඇහෙන කාරණාවන් මේ දෘෂ්ටියට බහලාලා තමයි බලන්නේ. එහෙම උපදින එහෙම මිදුන භික්ෂුව කොහෙන් උප්පජ්ජති? කොහෙද උපදින්නේ? එතකොට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා උප්පජ්ජති කෝ වච්ච න උපේති. ඒ උපදිනවා කියන එකක් එළඹෙන්නේ නැහැ, යෙදෙන්නේ නැහැ. එතකොට එහෙම කිව්වහට පස්සේ එහෙම දේශනා කළාට පස්සේ එහෙනම් න උප්පජ්ජති උපදින්නේ නැද්ද? එහෙම එළඹෙන්නේ නැහැ වච්ච. එහෙනම් උප්පජ්ජති ච න උප්පජ්ජති ච උපදිනවත් වෙනව උපදින්නේ නැත් වෙනවද? අර මේ කලින් පැහැදිලි කරාට මෙහෙම අදහසක් නැහැ කියලා මෙයා දැන් ආයෙත් අර විදිහටම ප්‍රශ්න අහනවා. උපදිනවත් වෙනව උපදින්නේ නැත් වෙනවද කියලා. එතකොට කියනවා උප්පජ්ජති ච න උප්පජ්ජති ච න උපේති වච්ච. උපදිනවත් වෙනව උපදින්නේ නැහැ කියන එකත් යෙදෙන්නේ නැහැ කියනවා. ඒක ගලපන්න බෑ මේ කියන කාරණාවත් එක්ක. එහෙනම් නේ උප්පජ්ජති ච න නූපජ්ජති ච. එහෙනම් බව ජෞතමයන් වහන්ස උපදින්නේ නැහැත් නෙවෙයි උපදිනවත් නෙවෙයි. මෙහෙමද කියලා අහනවා. න උපේති වච්ච. මෙහෙම එක මේ එළඹෙන්නේ නැහැ කියනවා. අන්න දැන් මෙයාට මොකද්ද වෙන්නේ බලමු. දේශනා කරනවා ශ්‍රමණ බව ජෞතමයන් වහන්ස මම සම්මෝහයට පැමිණුණා. අඥාන මාපාදීන් සම්මෝහ මාපාදී. මම සම්මෝහයට පැමිණුණා. නොදැන්මට පැනුණා. මට කියන ඒවා තේරෙන්නේ නැහැ දැන්. ඔබ වහන්සේ කියන ඒවා මට තේරෙන්නේ නැහැ. යම් ඔබ වහන්සේ පිළිබඳව පුරිමේන කතා සල්ලාපේන යම් පෙර කතාබහ නිසා අත්ති පාසාදමත් ප්‍රසාදමත් යම් ප්‍රසාදයක් තිබුණා නම් යම් පැහැදීමක් තිබුණා නම් දැන් මට ඒකත් නැහැ කියන ශ්‍රමණ බව ජෞතමයන් වහන්සේ පිළිබඳව යම් පැහැදීමක් යම් ආදරයක් භක්තියක් ගෞරවයක් තිබුණා නම් මේ කතා ඉවරනකොට මට ඒකත් දැන් නැහැ කියනවා. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අලන්තේ වච්ච සම්මෝහං අලන්තේ අඥාන. ඔබගේ නොදැන්මට මේක පමණමයි. ඔබගේ නොදැන්මට මේක පමණමයි සුදුසුමයි. මේ දේශනාව මේ ධර්මය න ජානාසි. මේක කොහොමවක්වත් අන්‍ය ශාස්ත්‍රූවරයෙක් රුචිකරන අන්‍ය ලබ්ධික කෙනෙකුට දැනගන්න බෑ. ඒ තරම් ඇයි බලන්න මේ ශාසනයේ වැදගත්ම කාරණාව මොකද්ද? එතකොට මෙතන තියෙනවා සද්ධා ජාතෝ උපසංකමතින්. ශ්‍රද්ධාව නැහැ. අන්‍ය රුචික තියෙනකොට රුචිකයක් වෙනකොට මේ කියන කාරණාව දැන් බලන්න මෙයාට ශ්‍රද්ධාව නැති වුණා මුලින්ම. මේ වෙනකොට තේරෙන්න තිබුණ ශ්‍රද්ධාවක් තිබුණා නම් ඇයි?
ඒ කියන කාරණාව සකාරණ වුණත් මෙයා දරාගෙන ඉඳපු මේ එක්ක උපදිනවා නැත්නම් උපදින්නේ නැහැ කියන මේ දෘෂ්ටියට බහල්ලා තමයි කියන වචනේ වචනේ බලන්නේ. ඒකින්ද මෙයාට ඒක අතහැර ගන්න බැරි වුණා. මේ ප්‍රශ් ධර්මය මේ පංච උපාදානස්කන්ධය උදේවැය දේශනා කරනකොට එයාට ඒ කාරණාවට බහලන්න බැරි වුණා යථාර්ථය. එයා ඒ කියන දේවල් සසඳලා බැලුවේ තමන්ගේ දෘෂ්ටිත් එක්ක. ශ්‍රද්ධාව නැ අන්‍ය රුචිකයෙක් අන්‍ය ලබ්ධිකයෙක් අන් තොටුවෙක් අන්න ඒක නිසා එයාට මේක තේරුම් ගන්න බැරි වුණා. ඒකනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අලංතේ වච්ච සම්මෝහං අලංතේ අඥාන ඔබට මේක නොදැන්මට සුදුසුමයි. ඔබගේ සම්මෝහයට සුදුසුමයි මේ ධර්මය. ගම්බීරෝ දුද්දසෝ කැඹුරුයි. එහෙම ලේසියෙන් දකින්න පුළුවන් එකක් නෙමෙයි. අතක්කාවචරෝ තරකෙන් බැසගන්න බෑ. පණ්ඩිත වේදනීයෝ නිපුණෝ පණ්ඩිත වේදනීයයි නිපුණයි. ඥානෙ මේ පණ්ඩිතයන් විසින් දත යුත්තක් කියලා දේශනා කරා. එහෙම දේශනා කළ භාග්‍යතුන් වහන්සේ විමසා සිටිනවා. එහෙනම් වච්ච මම ඔබට තේරෙන විදිහට ඔබගෙන් ප්‍රශ්න කරන්න. කැමති විදිහට ගැළපෙන විදිහට උත්තර දෙන්න. අන්න එහෙම අහනවා. එහෙම අහලා ඉවර වෙලා වත්ස යම් කිසි කෙනෙක් ඔබ ඉදිරියේ ගින්නක් දැල්වෙනවා නම් ඔබට ඒක පේනවද? එහෙමයි. එහෙම එහෙම ඇහුවොත් ඔබ මොකද කියන්නේ? මා ඉදිරියේ ගින්නක් දැල්වෙන කල්හි කවුරු හරි ගින්නක් දැල්වෙනවද කියලා ඇහුවොත් ඔව් මට පේනවා ගින්නක් දැල්වෙනවා කියලා කියනවා. ඒ තැනත්තා හෝ යහනව නැවත ඔබ එහෙම ගින්නක් දැල්වෙනකොට මොකක් නිසාද මේ ගින්න දැල්වෙන්නේ කියලා ඔබගෙන් අහනවා. එතකොට ඔබ කොහොමද උත්තර දෙන්නේ? මම උත්තර දෙනවා මේ ගින්න දැල්වෙන්නේ තින කට්ටු උපදානාය. තනකොළ දර ආදිය මේ කොළ රුඩු ආදිය නිසා තමයි ගින්න දැල්වෙන්නේ. මේවා උපාදාන කරගෙන ඇසුරු කරගෙන තමයි ගින්න හටගෙන තියෙන්නේ. මෙහෙම මම උත්තර දෙනවා. හරි. එතකොට ඒ තැනත් අහන විදිහට අහන වහන කෙනා ඔබගෙන් අහනවා යම්කිසි කෙනෙක් මේ ගින්න දැන් ඔබ ඉදිරි නිමිලා යනවා. එතකොට ඔබ මේක නිමුණා කියලා දකින්නවාද කියලා? එහෙමයි ගෞතමයන් වහන්සේ මා ඉදිරි යම් ගින්නක් දැල්වෙමින් තිබිලා නිමුණා නම් මම ඒක නිමුණා කියලා දකින්නවා. එතකොට අහනවා ඇයි ඒ ගින්න නිමුණේ කියලා. එතකොට ඔබ මොකද කියන්නේ? එතකොට මම කියනවා මේ ගින්න ඒ තනකොළත් දරත් නොපැමිණීම නිසා අනාහාරය නිසා ආහාර නැතිවීම නිසා එක නිමිලා ගියා කියලා. අන්න එහෙම උත්තර දෙනවා. එතකොට ඔබගෙන් අහනවා ඒ ගින්න ගියේ උතුරු දිසාවටද දකුණු දිසාවටද බටහිර දිසාවටද නැගෙනහිර දිසාවටද කොයි දිසාවටද ඒ ගින්න ගියේ කියලා අහනවා. න උපේති භෝගෝතම. එහෙම කොයි දිසාවටද ගියේ කියලා අහන එක එළඹෙන්නේ නැහැ, ගැළපෙන්නේ නැහැ, සැසඳෙන්නේ නැහැ කියනවා. යම් හේකින් දරත් තනකොළත් ආදී ආහාර නැතිවීම නිසා ඒ ගින්න නිමිලා ගියා, නැතිවිලා ගියා. දැන් ඒක කොහෙටද ගියේ කියන එක එළවෙන්නේ නැහැ සරමණ බවජ්ජෞතමේ. එළ දැන් මෙයාම උත්තර දුන්නා. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒව මේව කෝ වච්ච. ඒව මේව කෝ වච්ච. අන්න ඒ විදිහට තමයි වත්ත යේන රූපේන තථාගතෝ පඤ්ඤාපියමානෝ පඤ්ඤාපේය තන් රූපං තථාගතං පහීනං තන් රූපං තථාගතං පහීනං උච්චින්න මූලං තාලවත්තුගත අනවා අනභාවගත ආයතින් අනුපාද ධම්මං. යම් රූපයක් නිසා ලෝකයා තථාගතයන් වහන්සේ පනවනවා නම් දැන් වච්ච තථාගතයන් වහන්සේ දකින්නේ කොහොමද? ආ මේ බඳු වූ මේ රූපයකින් යුක්ත මේ බඳු වූ ශරීරයකින් යුක්ත මේ ශ්‍රමණ බෝසත් ගෞතමයන් වහන්සේ කියලා. එතකොට වච්ච එහෙමයි දකින්නේ. එතකොට ඒ එබඳු වූ රූප දැක්ම තථාගතයන් වහන්සේට නැහැ. එබඳු වූ රූප පිළිබඳව හඳුනා දැකීමක් රූපයක් පිළිබඳව අදහසක් තථාගතයන් වහන්සේට නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඒ රූපය තථාගතයන් වහන්සේ ප්‍රහාණය කරලා තියෙනවා. ඒ රූප දැක්ම තථාගතයන් වහන්සේ ප්‍රහාණය කරලා තියෙනවා. ඒ රූප දැක්ම තථාගතයන් වහන්සේ අනභව කතා
උච්චින්න මූලා මුලින් සිඳල දාලතියෙන්. ආයතින් අනුපාදම් එබඳු වූ රූප දැක්මක් තථාගතයන් වහන්සේ නැවත නූපදින විදිහටම දුරු කරලා තියෙනවා. නැවත රූප සංඛා විමුක්තෝකෝ වච්ච තථාගතෝ ගම්භීරෝ අප්පමෙයෝ දුප්පරිග්ගාහෝ සේයතාපි මහා සමුද්දෝ. රූපය කියන සංඛ්‍යාවට යන්නේ නැහැ තථාගතයන් වහන්සේ වච්ච. ඒ වගේම ගම්භීරෝ හඳුනා ගන්න අමාරුයි, ගැඹුරුයි, ගුණයන්ගෙන් ගැඹුරුයි. අප්පමෙය පවණ කරන්න බෑ. න උපජ්ජති නූපේති න උපේති. උපජ්ජති ච න උපේති. උපදිනවා කියලා යෙදෙන්නේ නැහැ. සේතත් මහා සමුද්දෝ, මහා සමුද්‍රය වගේ ගැඹුරුයි භාගතුන් වහන්සේ ගුණ. උපදිනවා කියලා කිව්වොත් වැරදි. යෙදෙන්නේ නැහැ ඒක. ගැලපෙන්නේ නැහැ කියනවට එහෙම. ඒ වගේම න උපජ්ජති උපදින්නේ නැහැ කියලා කිව්වොත් ඒක යෙදෙන්නේ නැහැ. උපදිනවත් වෙනවා, උපදින් නැති වෙනවත් වෙනවා කියලා කිව්වත් වැරදි, යෙදෙන්නේ නැහැ, ගැළපෙන්නේ නැහැ. ඒ වගේම නේව උපජ්ජති නූපජ්ජති ච කියලා කිව්වොත් ඒක ගැළපෙන්නේ නැහැ, යෙදෙන්නේ නැහැ තථාගතයන් වහන්සේ සම්බන්ධව. දැන් මෙතනදී අටකථාචාරින් වහන්සේලා පැහැදිලි කරනවා. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ කොහොමද? ඒ හොඳට තේරුම් ගන්න ඕන. රහතන් වහන්සේ කෙනෙක් නැවත උපතක් නැහැ කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් කතා කරන විවහාරය. හැබැයි දැන් මෙතනදී මෙයාට එහෙම කිව්වනම් මොකද හිතන්නේ? එයා දෘෂ්ටිගත වෙනවා මෙන්න මෙහෙම දහමක් තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒක නිසා ඒ ව්‍යංජනේ ඒ පర్యాయය තිබුණට අපි ඒක අර්ථයෙන් හොඳට නුවණින් සලකලා ගන්න ඕන. අටකථාචාරින් වහන්සේලා ඒක පැහැදිලි කරනවා බොහොම වැදගත් කාරණාවක්. සාමාන්‍යයෙන් මෙතන කියන්න පුළුවන් තථාගතයන් වහන්සේ උපත සින්දා නැවත උපදින්නේ නැහැ කියලා. නමුත් ඒක මෙතන කිව්වොත් මොකද වෙන්නේ? මෙයා වැරදි අදහසකට ඇවිල්ලා දෘෂ්ටිගත වෙනවා. අර විදිහට සම්මා දිට්ඨිය උපදවා ගන්නේ නැහැ. එතකොට එයාගේ දෘෂ්ටිය ඇතුළට දාගෙන මෙතනින් කල්පනා කරනවා. ඒකයි. නැත්නම් මේක සාමාන්‍යයෙන් අපි කතා කරනවනේ එහෙම. නැත්නම් මේ ධර්මයේ කතා කරනකොට බොහොම පරිස්සමෙන් තේරුම් ගන්න ඕන. හිතෙන ඒවා කතා කරන්න හොඳ නැහැ. ඒ වගේම Taman දැක්කයි කියලා මේක ගන්න හොඳ නැහැ. හොඳට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් යුක්තව මේ ධර්මය ඇති අවබෝධ කරගන්න. මේ විදිහටම යා වේදනා යම් වේදනාවකින් තථාගතෝ පඤ්ඤාපියමානෝ පඤ්ඤාපෙය්‍ය තං සා වේදනා තථාගතස්ස පහිනා. යම් වේදනාවකින් තථාගතයන් වහන්සේ මේ ලෝකයා පණවනවා නම් මේ ඉන්නේ තථාගතයන් වහන්සේ මෙබඳුයි කියලා. එබඳු වේදනාව තථාගතයන් වහන්සේ ප්‍රහාණය කළා තියෙන්නේ. එබඳු වේදනාව තථාගතයන් වහන්සේ ප්‍රහාණය කළා තියෙන්නේ. එහෙමයි දේශනා කරන්නේ. එතකොට ඒ වේදනාව උච්චින්න මූලා සිඳලා දාලා තියෙන්නේ. තාලවත්තු කතා අනභාවකත ආයතින් අනුපාද ධම්ම. වේදනා සංඛා විමුක්තෝකෝ තථාගතෝ වච්ච. වේදනා වකින ගණේර තථාගතයන් වහන්සේ යන්නේ නැහැ. වේදනාවකින් ගණේකට යන්නේ නැහැ තථාගතයන් වහන්සේ. ගම්බීරෝ දුද්දසෝ ගම්බීරෝ අප්පමෙයෝ දුප්පරිග්ගාහෝ. එහෙම ලේසියකට අවබෝධ කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි තථාගතයන් වහන්සේ. එහෙමයි තථාගතයන් වහන්සේ පිළිබඳව දේශනා කරන්නේ, සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ යම් යේන සංඥා යම් සංඥාවකින් තථාගතයන් වහන්සේ ලෝකයා හඳුනනවා නම් ඒ සංඥාව තථාගතයන් වහන්සේ ප්‍රහාණය කළා තියෙනවා. කියන්නේ යම් ලෝකයේ කෙනෙක් ආ මේ ඉන්නේ තථාගතයන් වහන්සේ කියලා හඳුනනවා නම් ඒ බඳු දැක් සංඥාවක් තථාගතයන් වහන්සේ අසුරු කරන්නේ නැහැ. යම් සංස්කාරයන් මේ ලෝකේ යම් සංස්කාරයන් ටිකකින් තථාගතයන් වහන්සේ ලෝකයා පණවනවා නම් එබඳු සංස්කාරයන් තථාගතයන් වහන්සේ ප්‍රහාණය කළා තියෙනවා. යම් විඥාණයකින් තථාගතයන් වහන්සේ ලෝකයා පණවනවා නම් යේන විඥාණයෙන තථාගතව පඤ්ඤාපේමානෝ පඤ්ඤාපෙය්‍ය තං විඥාණං තථාගතස්ස පහිනං. ඒ විඥාණය තථාගතයන් වහන්සේට ප්‍රහාණය කළා තියෙනවා. ඉතින් මේ විදිහට
තථාගතයන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට තමයි තථාගතයන් වහන්සේ පිළිබඳව දැනගන්නට ඕන කියන්නේ. උපදිනවා කියනවා කියන්නේ කියනවා නම් සුදුසු නැහැ ඒක. උපදිනවා කියනවා නම් සුදුසු නැහැ. ගැලපෙන්නේ නැහැ, යෙදෙන්නේ නැහැ. උපදින්නේ නැහැ කියනවා නම් සුදුසු නැහැ, ගැලපෙන්නේ නැහැ, යෙදෙන්නේ නැහැ. ඒ වගේම උපදිනවත් වෙනවා, උපදින්නේ නැහැත් වෙනවා කියනවා ඒක ගැලපෙන්නේ නැහැ, සුදුසු නැහැ. ඒ වගේම යම් කිසි කෙනෙක් කියනවා උපදිනවත් නෙවෙයි, උපදිනවා උපදින්නේ නැහැත් නෙවෙයි කියලා මෙහෙම දෘෂ්ටියක් කතා කරනවා, ඒක ගැලපෙන්නේ නැහැ කියනවා. එතකොට මේකේ හරි වැදගත් කාරණාවක් තමයි මේ කාරණාවන් දේශනා කරනකොට අපි සාමාන්‍ය විවහාරෙ ඉක්මවා ගිහිල්ලා බොහොම පරික්ෂමට සුපරික්ෂාකාරී මේ ධර්මයේ පිළිබඳ අවධානය යොමු කරන්න. එහෙම නැත්නම් දැන් අර වගේ තැන්වල පැටලෙන්නට පුළුවන්කම තියෙනවා. මොකද්ද? අත්ති මාතා අත්ති පිතා කියන තැන්වල. අත්ති සත්තා උපපාතික. අත්ති ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණා කියන තැන්වල. ඒතර මේ කියන්නේ සත්‍යයක් ඉන්නවා කියලා නේද? ඒ වගේම මෙතනදී බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ නැහැ කියනකොට අන්න එතකොට එහෙනම් මේ සත්‍යයක් නැහැ කියන එකද කියලා දෘෂ්ටිගත වෙන්නේ නැහැ. ඒක බොහොම පරිස්සමට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් බොහොම සංවරව ඒ අර්ථයන් මතු කර ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට දේශනා කරාට පස්සේ මේ වච්චගොත්තට හරි සද්ධාාවක් ඇති වෙනවා. හරි ලස්සන උපමාවක් කියනවා. හරිම ලස්සන උපමාවක් කියනවා. තථාගතයන් වහන්සේ ශ්‍රමණ බවත් ජෞතමයන් වහන්සේ යම්කිසි තැනක ගාමංවා නිගමංවා අවිදූරේ ගාමස්වා නිගමස්වා අවිදූරේ මහා සාල රුක්කෝ ගමකෝ නිගමකෝ නුදුරින් තියෙන මහා සාල රුකක් ඒ සාල රුක තස්ස අනිච්චතා අනිච්චතා අනිත්‍යතාවයේ හේතුවෙන් ඒ කියන්නේ ස්වභාවිකවම කාලයක් ගෙවෑමෙන් සාකාපලාසම් පලුජ්ජෙය පලුජ්ජෙය සාකාපලාසෝ පලුජ්ජෙය තච පපටිකෝ පලුජ්ජෙය පෙග්ගු පෙග්ගුකෝ කියන්නේ මේකේ අතු පලුදු වෙනවා අතු මේ දිරල යනවා ඒ වගේම මේ පොත්ත දිරල යනවා එලේ දිරල යනවා එලේ දිරල යනවා සෝ අපරේ ඒ ගහ පස්සේ කාලෙක අපගත සාකාපලාසෝ අපගත අපගත තච පපටිකෝ අපගත අපගත පෙග්ගුකෝ මේ අතු දිරලා ගිහිලා අතු ටික වැටිලා ඒ වගේම මේ පොත්ත වැටිලා එලියත් වැටිලා අයින් වෙලා සුද්ධෝ සාරේ පතිට්ඨිතෝ පිරිසිදු වූ අරටුවේ පිහිටා ඉන්නවා අන්න ඒ වගේ මේ ශ්‍රමණ බව ජෞතමයන්ගේ ධර්මය අපගත සාකාපලාසෝ අපගත තචපපටිකෝ අපගත පෙග්ගුකෝ සුද්ධං සාරේ පතිට්ඨිතං හරිම ලස්සන උපමාව ශ්‍රමණ බව ජෞතමයන්ගේ මේ ධර්මයේ පිරිසිදු සාරේ පිහිටි එකක් පිරිසිදු නිවනේ පිහිටි එකක් පිරිසිදු නිරෝධයේ පිහිටි එකක් කෙලවරක් තියෙන පිරිසිදු නිරෝධයේ සලායතන මේ අනුපාද නිරෝධයේ අරමුණු කරගෙන දේශනා කරපු එක. එහෙනම් මෙයා බොහොම ප්‍රඥාවන්තෝ ඒ ධර්මයේ මතු කර ගන්නවා. ඒ කියන්නේ ලාභ සත්කාර සඳහා දේශනා කරන ධර්මයක් නෙවෙයි. සමාධි අරමුණු කරගෙන දේශනා කරන ධර්මයක් නෙවෙයි. ඒ වගේම මේ ධර්මය වෙනත් ඥාන දර්ශන වලින් නවතින එකක් නෙවෙයි. නිවනම අරමුණු වෙන, අනුපාද නිරෝධයම අරමුණු වෙන මේ නිවනම අරමුණු කරගෙන දේශනා කරන උතුම් ධර්මයක් කියලා මෙයා පහදිනවා. පැහැදලා අර වෙනදා වගේම අවික්කන්තම් භෝගෝතම කියලා එයාගේ පැහැදීම් ප්‍රකාශ කරලා මේ තිසරණ සරණ ගිය බ්‍රාහ්මණයෙක් විදියට පාසකෙක් විදියට මන් දරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් මේ විදියට තමයි වච්චගොත්ත සූත්‍රය දේශනා කරන්නේ මේ සඳහන් වෙන්නේ සාකච්ඡාව සමාප්ත වෙන්නේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් අපි හැම දෙනාම ජනිත කරගන්නට යෙදුන සියලුම කුණ්‍ය සම්භාර ධර්මයන් කුසල සම්භාර ධර්මයන් පළමු කොටම අපට නිරන්තරයෙන්ම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන නම කියන්ට අවසරයි අති පූජනීය මාං කඩවල සුදස්සන ලොකු ස්වාමීන් වහන්සේටත් අති පූජනීය නම කියන්ට අවසරයි මාං කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් අති පූජනීය නම කියන්ට අවසරයි කොත්මලේ කුමාරකසප ස්වාමීන් වහන්සේටත්
අපි අනුමෝදන් කරමු මේ පින් බලයෙන් ස්වාමින් වහන්සේලාට උතුම් අරහත් බෝධිය සාක්ෂාත් කර ගැනීමට භාග්‍ය වාසනා උදා වේවා. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් ජනිත කර ගන්නට යදුන සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ අනුභව බලයෙන් අපටත් නිදුක් නිරෝගී භාවය සැලසේවා, චිර ජීවනයේ සැලසේවා, වාසනාවන්ත සැපවත් ජීවිතයක් ගත කිරීමට භාග්‍ය වාසනා උදා වේවා. සියලුම සම්මා දිට්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ කුසල ධර්මය අනුමෝදන් කරමු. දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා හැම දිනාම සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.